හරි නමෙන් ගානක් දාලා අපිට බන් බෝඩ් එක නයිකක් කියලා දෙන්න ඕගලන්ට. ඔයගොල්ලන්ට තේරෙනවා. දැන් අපි දන්න මේනකොට ගුණෝත්තර ශ්‍රේණියක් ගත්තොත් ගුණෝත්තර ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණිය අපි ගත්ත මෙහෙම. මෙහෙම. A ධන A වල R ධන A වල R වර්ග ආදි ලෙස A වල R වල එන්ට්‍රින් එක තුනත් මෙන්න මේ ක කියන්නේ මොකද S N N නාංශික තු අපි කිව්ව මේක A සමාන බිඳුව R සමාන එක නම් මේක N නාංශික තු වෙන්නේ A එක ඍණ R N බෙදීම එක ඍණ R මම උදේ පොඩ්ඩක් ස්ලෝ කරලා දැන් මම වැඩේ කරනවා හරිද right එතකොට මේක අපි කිව්ව මතකද බබාලා මේක දුර්සර බබෝ පාටි ගන්න මේක R එකට කුඩා වුණොත් මේක අපි කිව්ව මොකද අභිසාරි වෙනවා කොහෙද S N A බෙදීම එක ඍණ R මතකද දේරුවා නැහ් ආර එක ග්‍රාෆ් ඩවුන් කරලා අපිසාරි වෙනවා නොවිසන අපසාරි මතකද සඳුන් මතක මතක කිව්වා ඔන්න ඕක පාවිච්චි කරන ඔයගොල්ලන්ට පොඩි තනක් එනවා අවශ්‍ය හරි මෙන්න මේක තමයි දැන් අපි ඉන්නේ නසත් කියන ඔයගොල්ලෝ මොකක් අවුලක් ගන්න එපා මම මේ මානියා බූරුවෙක් හිතන්න එපා මට මේක නැවත කියන්න හිතේ එතකොට අපි ඉන්නේ ශ්‍රේණි පාඩම අපි සීමාවක් තියෙනවා මෙතන මේ සීමා සීමාවල් කියන්නේ මේක චුට්ටි ඇති දෙයක් නෑ චුට්ටි පාඩම නම් මේ සංකල්ප හොඳ හොඳට තියෙන නෑ කියලා මොකද අපි ගණන් තමුලේ පදානුක්‍රම නම් කතා කරගෙන නැත්තා පදානුක්‍රම ඊට පස්සේ පදානුක්‍රම වල එකතුව තාත්වික ආව මොකද ශ්‍රේණි ටයිප් දෙකයි පරිමිත පදානුක්‍රම එකතුව පරිමිත ශ්‍රේණි ප්‍රශ්නයක් නැහැ හන්සල ඊට නිශ්චිත ලක්වා කරනවා අපරිමිත පදානුක්‍රම එකතුව තමයි දැන් උදේ කතා කරේටි ඉතින් අපරිමිත ශ්‍රේණි අපරිමිත ශ්‍රේණි ය තාත්වික නිශ්චිත ආයතන වෙන පුළුවන් නැතෝ අපි කියන්නේ එහෙම නොවනොත් අපි අපසාරි නේ හරි කතා සරහත ත්‍රේක ත්‍රිසි සමස්තාකා මූලික ටිකේ සමාන ගුණෝත්තර ශ්‍රේණි ගුණ ශ්‍රේණි ත එන්න ආංශික තුන මේක ඒකේ ආර කරනවා පුඩවන්න තතර අபிසාරේ ත්‍රේක ආර් මා පං කරනවා පුඩවන්න තතර දනගත් ශ්‍රේණි එකත් අතරනවා එතකොට අපසාරි මතකයිනේ පොඩි වැඩි ත්‍ර ආර කරනවා වැඩි වෙනවා හරි අප සාරි මුනේ අද සාරි හරි අපසාරි එතකොට ඕගොල්ලන්ට මෙන්න මේක පොඩි යදීමක් මේක පොඩි යදීමක් තමයි ගාන මන් දාලා තියෙන්නේ. එතකොට අනේ ආ පොඩි යදීමක් අහන්න පුළුවන්. හරි තැනකට දාවන්න පුළුවන්. මම අලුත් ගානක් දාලා නැහැ කියලා නවත් ඔතන පොඩි ගානක් දාද මෙන්න හැමදාම. හරි බලන්න. ඕගොල්ලන්ට දුන්න මෙහෙම. ඕගොල්ලන්ට දෙනවා ඒන් කියන එක පොදු පදය. නවෙනි මුල් ගාන. තුනට දෙකේ එන්න. ඕගොල්ලන්ට කියුට් එක නවෙනි ගාන ගන්න ටිකේ. ඒන් දිය තිනවා. තුන යට දෙකේ n x ඍණ 1 x ධන 1 හි n ධන 1 කියලා මේක 아무තෙන් කියන දෙයක් නැහැ මේ x කියන x ධන 1 අසමාන බිඳුව x කියන තාත්විය සංඛ්‍යාව අපෙන් අහන්නේ මෙතන තියෙන ගුණෝත්තර ශ්‍රේණිය මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණිය මේකෙන් එන අපරිමිත r k සමානයි 1 සිට අනන්ත දක්වා ඒකේ මේ අපරිමිත ගුණෝත්තර ශ්‍රේණිය එකතුව නිශ්චිත තාත්විකතාවයක් වන පරිදි එතකොට මොකද අபிසාරි වෙන පරිදි x ආගේ තමයි අහන්නේ හරි ତොර මේ පොඩි බබා උදාහරණයක් මේක මේ an තුල ඉන්න x පදය තුල x ඉන්නවා x කියන දාස සංඛ්‍යාවක් අහන්නේ අபிසාරි වෙන පරිදි x කවුද x ලා කවුද x ලා අபிසාරි වෙන පරිදි x නැති වෙන්නත් පුළුවන් ඒක කියන්නේ මොකද අபிසාරි වෙන පරිදි කිසිම x එකක් නැත කිටියොත් මෙන්න මේ කට්ටිය කවුද කියලා හොයාගන්න තමයි වැඩි කිමස හරි මේක අලු කරමු එතකොට එතන ඔයගොල්ලන් කියලා දිනන්නේ අபிසාරි වෙන පරිදි x වන්නේ කියලා. අபிසාරි වෙන පරිදි x වන්නේ කියලා ගාම ඔයගොල්ලන්ට කෙලිම ගන්න බැරිද අபிසාරි කියලා. පුළුවන් නේ? අபிසාරි නම් මේකේ පොදු අනුපාතය මොකද කරන්නේ? පොදු අනුපාතය r න r ධන එකට වඩා අඩුයි නේ. මොකද තේරෙනවද? මෙන්න රයිට් වැඩිවෙ සමාන ප්‍රශ්න. එතන මෙහෙම මේකේ r ගත්තත් ඔයගොල්ලන්ට එන්නේ මොකද්ද? a වල n ධන එක මෙදිම a න r න් කෙටි ගන්න බෝ එක එක වෙලාවටම එක එක කරලා කමන්නේ නැහැ. ඔක්කොම එක. බැරි මම එක මෙදියා කම් සිස්ටම් කරන්නේ මාත් හිතනවා ඔලුවට නේද ඒක පියව ගන්න ටිකු මම ගියත් එකයි කියලා ඕන දෙයක් නැත්තන ඕගොල්ලෝ ඒක නවත් ඉගෙන ගන්නවා ආ මේක පොරුණ දහස් වෙන ඕන විදිහට කරන්න වැරදි නැත්තම් තේරුණාද සරලද එතකොට මේක බෙදුවොත් අපිට එනවා කොහොමද a n ධන එක 3 යට 2 n ධන එක x ඍණ එක බෙදීම x ධන 1 n ධන 1 ධන 2 බෙදීම 3 යට 2 n x ඍණ 1 x ධන 1 බෙදීම n ධන 1 ආ සුළු නැත්නම් අපිට r කොච්චරක්ද මෙතන සුළු නැහැ 3 8 2ක් විතරයි
මෙතනට වඩා මෙතන 1යි වැඩි නැතොත් x ඍණ 1 x තන 1 ඔහොම කියනවා දැක ආ හරිද r r අනුපති මේක මේ r එක අනිවාර්ය අභිසාරය වෙන්න ඕන අපිට නෝ වෙන්න ඕනේ අභිසාරය නම් මේක වෙන නැතොත් ඔන්න ගන්නනේ මේ මේ එතකොට මේක සිග්මා a k සමානයි එකේ සිට අනන්ත දක්වා a k කියන එක නිශ්චිත සාත්‍යකයක් කරා ගියොත් ඉස්සන ලිෆ් r කියන විශාල කුඩා සමාන කුඩා වෙනුනේ කරලා සමානනොත් බෑ හරි එතකොට මේකනේ කරන්නේ මේක අභිසාරය නම් මේක තියෙනවා නේ අනේ එතකොට අභිසාරයෙන් පොඩ්ඩක් x ආනේ සායන ඔයගොල්ලන්ට අයිති නැද්ද මේක මේක මොකද මේක තමයි අපි හිතන ටික මම මෙලිව්වේ මේ දි තමයි ඔයගොල්ලෝ හිතන ටික හරි r වහගත්තන් පස්සේ ඕල්ඩ් ලියන පුළුවන් r වහගත්තන් පස්සේ r මේක දැසුනන් පස්සේ උනාට දෙක x ඍණ 1 x ධන 1 කොහොමද නේද ලියන් බ්ලොග් වල කියලා මචං ආ k සමාන k සිට අන දක්වා a k අபிසාරි විත ආ එක වියුතු වියුතු කියන තේම ගන්න පුළුවන් දැක ප්‍රශ්න නැහැ පැහැදිලි ඒතර එහෙම වුණා අපිට ගන්න පුළුවන් මොකද්ද එම නිසා අද මේ එම නිසා ආ 3 8 2 x ඍණ 1 x ධන 1 කුඩයි 1 දතුන සර මා පන් කුඩයි මා පකට දාන්න. වේ. හරි. වේගය අරගෙන ඔන්න අසමානතාව විසඳලා ඕක තෘප්ත කරන x අගේ වුණේ හරි. දැක. හැබැයි x ට කාණාකත් වෙන්න බෑ කොහොමද? ඍණයක. මේ x ධන එක බිඳු වෙන්න බෑ. ඒක වෙන්න බෑ විදේශන තත් යට බිඳුවක් අර්ධයක් වෙන්න බෑ. පැහැදිලි? ඔව් නැත්නම් දැන් විසඳලා x අගේ කුල ගන්න සරලයි. දොර ගණන් පහර පොඩි අභ්‍යාස දාලා තියෙන්න. අංගලින් x වань. දැක. දැන් මෙතනින් පස්සේ කොහොමද තියෙන ශ්‍රේණි ගණනත් මොකද්ද? මෙතන පස්සේ මොකක්ද වැඩ කරන්නේ ගන්න? වී ජනිත සමානතාවට රටක. පැහැදිලි? ඔය සමානතාව තුත් වෙන එක්සයෙන් කුල කියවන වැඩි කරා. තේරුණාද? පටන් ගන්න මුල් ගන්න. ඔතනින් පස්සේ මම කියන්න බෑ. ට්‍රයි කරන්න. ෆයිට් දැන් ඔයගොල්ලෝ මෙතනට ආවද නියමු? දැන් බබාල මෙතනට ආව පස්සේ මුලින්ම කරන්නේ අකර ගන්නට සමානතාවක්. හරි? ඔයගොල්ලෝ කියන්නේ දැන් මේක කරනකොට මම හරි කුණු ගාතෝ නා ගන්න. මොකද ගන්න? හයි. මෙතන කාණ්ඩ මාපාංක ඇත්තිනවනේ. මම කුඩා කාණ්ඩ හරියට මාපාංක සුරු කරන්න. මම සාමාන්‍ය විදිහට දැක්කම් කරන දෙපත්ත වර්ක් කරනවා. මේක නම් මම වර්ක් කරන්නේ ලේසි. මාපන් ගවත් කරන ධන වලින අවස්ථා දෙයක් වෙනවා. පොඩ අහන්න ඕන. මාපන් ගවත් කරන කොහොමද ගන්නවද? මම මේක මකා ගන්න. මාපන් ගවත් කරොත් පොරවන්න. මේ මාපන් ගවත් කරොත් මෙතනදී එකම කුඩා එක. නේද මාපන් ගවත් කරොත් කොහම එන්නේ? ඍණකට වැඩි කුට්ටිය x කුඩා ඍණයක උදාහරණ මේක අල්ල පහළ වෙනා ගියා. දැන් ඍණකින් වැඩි කරොත් මේ ඍණයක මාක් වෙනවද? ඍණ එක වාරයක් දෙගුණයක් x ධන 1 තුන් ගුණයක් x ඍණ 1 දෙගුණයක් x ධන 1 කොහොම තියෙනවද? තේරෙනවා කියපද? මම කරේ එන්න මේ කුත් දෙකත් එක්ක තියෙන ඍණේ කුට්ටියෙන් ඔක්කොම වැඩි කරා. හරිද? වැඩි කරන මෙතන දුරස ඍණා ගන්න තියෙනවා. එතකොට සම්පූර්ණ මේ ඍණා ගත්ත එකම කුට්ටිය ඍණයක් ගන්න වෙනවා. ඍණ දෙයක් කරා. මෙතන තියෙන කොල්ල මේකනේ ඍණයකට වැඩි 3 x ඍණයක වැඩිම 2 x ධන 1 ඔහොමනේ තියෙන්නේ හරිද මම ඉන්නේ x කුඩා ඍණයක විතර මෙන්න මේ කුට්ටිය අල්ලලා වැඩි කරත් ඔක්කොගෙම මේ ඍණයක ගන්න කුට්ටිය ඍණ 2 වාරයක් x ධන 1 කැමරා වෙනවා හරිද දැන් සරලව 3 වාරයක් x ඍණයක හොඳට බලන්න එකයි යදන්නේ දෙගුණයක් x ධන 1 කොහොම වෙනවනේ පුතාලා අර තේරුණා කියපද හැබැයි ඔයගොල්ලෝ වැඩි කරන අතර අල්ලගත්ත කුට්ටියේ ස්වභාවය දැනගද නේද? වෙන. එහෙනම් වැඩි කරන් පස්සේ අසමානතාවට මොන කෙන් විදිහටද දෙන්නේ? පැත්ත මාරු වෙනවා. කියන එක අමතක වුණොත් ඔයගොල්ලන්ට
ටිකක් අපහසුතර මොකක්ද දැක හරි ඊට පස්සේ මොකක් මෙතන ඩයන් පස්සේ බලන්න මොකද ඔයගොල්ලෝ කරන්නේ හොඳට අල්ල ගන්න මේක ආන් පස්සේ මෙතන මේක සුළු කරමු මොකක්ද සුළු ගන්නෙ ඍණ 2x ඍණ 2 3x ඍණ 3 2x ධන 2 නේ ඔක්කොම එකපාරට හිටියා දැන් දැන් ඔකම එකපාර විසඳන්න ඕන මෙතන ඍණ 2x මෙතන 3x මෙතන 2x ටික අවුලද නේ හැබැයි ඔයගොල්ලෝ මතක් කර අවධානයෙන් ඔයගොල්ලෝ මෙන්න මේ පාට් එක විසඳන්න හදන්නේ මොන කලාපය තුළද දැන් මේ කරනවානේ මේක කරන්න හදන්නේ මොන කලාපය තුළද x කුඩයි ඍණ 1 තුළ නැතහොත් ඔතන විසඳුම් කොච්චර ආවත් ඔයගොල්ලන්ට විසඳුම් ටික කපලා දාන්න හිතදල ඍණ 1ට වඩා වැඩි වෙන්නේ නේ ගන්න ඍණ 1ට අඩු විතර අරයි දැන් තෝ කපලා දාන්න හිතද වැඩක් නැහැ මස්තේ නැ අපි විසඳන හදන්නේ මේ පැත්තට මේ පත්‍ර තුල මේක ඇතුලේ මේ පත්‍රය විතර ගන්න පුළුවන් හරිද? එතකොට මේකේ තත්ත්වය දෙයක් ගන්නවා. ඔබට තේරෙනවද? එක අවස්ථාවක් වුණොත් මෙන්න මේක ආවා. ඍණ 2x ඍණ 2 කුඩයි 1 වැඩි 3x ඍණ 3 ආයෙ ගන්න 3x ඍණ 3 ඔහම 2x ධන 2 මෙතන හාද හොද? මැද ජොයින් කරන්නේ හාද රවිලු නැත්නම් මැද ජොයින් කරන්නේ හාද හොද? හාද හොද? හා හා ඇයි මේ එකවල තියෙන එක වෙන් කරේ නේ දෙකේ පොදු ප්‍රදේශය තමයි නේ එතන මොකක්ද වෙන්නේ හා ඕනේ හා එහෙනම් මේක හා මේක සුත්ත විසඳුම් කුලක හොයනවා නේ ඒකට උත්තරේ ඒකත් බලන්න ඕනේ තේ එකක් කරලා අරපෙත්තත් එක්ක ඒකත් බලන්න බෑ නේ මේකේ විසඳුම් කුලක හොයනවා මේකේ විසඳුම් කුලක හොයනවා අත දෙකේ ඡේදනය ගත්තා සහ ඒකත් එකම මේකේ ඡේදනයක් ගන්නවා මුදිර දෙනවා කියන්නේ කතා බලන්න. දර මේක විසඳන එක මොකක්ද වෙන්නේ? ඍණ 2x ඍණ 3x මෙහෙට ගියා. 5x වෙනවා. මෙහෙට ආවා එකක් වෙන දෙක. නේද? මෙතන මොකක්ද වෙන්නේ? 5න් එක කරලා කුඩයි x. එතකොට අපිට මනසේ මාවගන්න ලේසි මෙතන ඉන්නේ. මෙන්න ඔයගලන්ගේ 5න් එක ට වඩා කුඩයි x දැක. නේද? එහෙම නේද? ඒක පැත්ත මාරු කරලා කමන්න නැහැ හරිද නේද? හවුඩ තේරුණාද? තේරුණා. හරි. බුදිය හරි. තොර මේ පැත්තේ x. අනිත් පැත්තේ කරලා විසඳන කියද්දි කරා. මොකද එන්නේ? x සතුල තේරෙනවද? සතුල ඔහොමයි දෙන්නේ. මොකද එන්නේ x විශාලය 5. මෙතන එන්නේ මොකද්ද? 5 මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ 5ට වඩා විශාල. මෙතන කියේ මොකද්ද? 5න් එකට වඩා කුඩා. අතන කියේ මොකද්ද? 5න් එකට විශාල. දෙකට පොදු විසඳුම මොනවද? අතන කියේ මොකද්ද? 5න් එකට වඩා පොදුව තියෙනවද? පොදුව නැහැ. නැතහොත් මෙම අවස්ථාවේදී විසඳුම් කුලකෙම කො? අභිසුන් නැහැ. නැතහොත් ඍණයක අඩු පැත්තේ විසඳුම් හිස් කුලකය. විසඳුම් කුලකේ හිස්. දැකලා. ඒ පැත්ත ඉවරයි. දැන් අනිත් පැත්ත. නැතහොත් ඊළඟ අවස්ථාව අපි පට අපි කරේ මොකද්ද? වැඩි කරපු කුට්ටිය මොනවාස් වැඩි කරපු කුට්ටිය සබහාය මොනවාස්තාවද කරේ? වෙන අවස්ථාවද මොකද්ද? නැතහොත් අපේ විසඳුම් කුලකේ අවධානය යන්නේ කොහෙද? විසඳුම් කුලකය ගැන දුක් වෙන්නේ අපි දැන් කොහෙද? ඍණයකට වැඩි පැත්තේ. දැන් ඉස්සරම නේද? දැන් නේ? නැ මේ පැත්ත ගන්න බැලුවොත් එතකොට වැඩ කරන කුට්ටිය ධන. එතකොට එන්නේ මොකද්ද? ඍණයක ඍණ 2 x ධන 1 3 x ඍණ 1 2 x ධන 1. දැන් අසමානතාවය මොකක් පැත්ත මාරුනේ නැද්ද? පැත්ත මාරුනේ නැහැ. හේතුව මොකක්? වැඩි කරන පාවිච්චි කරන කුට්ටිය ස්වභාවය ධන නිසා. ලසුන මොකද? ඍණ 2x ධන 2 ඍණ 2 මද මොකක්ද තේරුනේ නැත්තේ? ඔය මේ පැත්ත එක තමයි. හරි මේ. හරි මාරු කරේ මං අරගෙන. අසමතක මේ කට කට. කට මාරු නේද? දැන් මාරු නැහැ. මෙතන සුළුත් වෙන අපේ ඉස්සලම කෑය දා ගන්න පුළුවන් ඍණ 2x ඍණ 2 ඔහොම ඒත් ඉස්සලම හා 3x ඍණ 3 ඔහොම මා හරිද හරිනේ හරි තර මොකක් සුළුත් වෙනද මේක මෙහෙට ඇවිල්ලා මෙහෙම එකනවා විශාලයි 5x මෙතන එනවා 5n එකට වඩා වැඩි x නේ 5n වැඩි x අතනින් හා තාම x කුඩයි 1 ආ
අයිස්කෝරේ පහ හරි. මෙතන මොකද්ද? පහෙන් එක. අය පහට වෙන හිස්. අතන කවුද? පහ. දෙක අතර. නේ? ඕක උත්තරේ ඕක තාලයක් එක සම්සන්දනය කරනවද? තාක කවුද තා එක්කෙනා? ත්‍රිණේකට නම වැඩිද? ත්‍රිණේක පුතේ ඉන්නේ කොහෙද? ත්‍රිණේක පස්සේ ඉන්නේ. තවද වෙයිද? එන අනිවාර්යෙන්ම කො මේ සෙට් එකම ගන්න පුළුවන් දැක්ක. දැක්ක. නැතෝ ගම් වෙච්ච කාරණා මොකද්ද? මෙන්න මේ පොදු පදේ සහිත ගුණෝත්තර ශ්‍රේණිය අභිසාර වීමට නම් ඕගොල්ලෝ එක්ස් තෝරගත්තොත් පහට වඩා අඩු සහ පහින් වඩා වැඩි මොකද තෝරගත්තා? මොකද්ද වෙන්නේ? අභිසාරී වෙනවා. මේ කාරණය පැහැදිලි? කරාද? පොඩ් පොඩ්ඩක් කියන්න. දැන් මම මේ කරේ කොහොමද මේක? මේ මාපාංකය ලිව්වනේ. දැන් වෙන දා. ලියලා සතන්ට ආදයක් ඇයි? මාපාංකය ලිව්වා මෙවාව. මේක යට අවස්ථා ධන භාවයට ගිය ඍණ භාවයට ගියා වැඩේ. හිස් විසුණු කුලකය. දල භාවයට ගියාම හිසුණු කුලකයක් ආවා වැඩේ ඉවරයි. මං කිව්ව මොකද්ද? කොහොමත් පුළුවන් නැත්නම් ඔක වර්ක් කරලත් පුළුවන්. හරිද? බලමු මේක. කොහෙන්ද එක මුත්‍ර එක නැහැ. ඒතර එහෙම ගියා නම් එහෙම ආවා. බලමු අනිත් එක. ඔය වරක් කරක් කොහොමද පුළුවන් කියලා තියෙනවා. සමාරයේ මොකෝ මේකේ? දන්න ප්‍රශ්න නැදක ලේසි. වාසියට වර්ක් කරා මස් දෙන්න. අවස්ථා දෙකක් කරන්තරේ නැහැ. පරිගණන. පරිගණන මොකද දෙන්නේ? 9ක් x + 1 ගේ වර්ගය කුඩයි 4ක් x. ඕමෙනනේ. හරි. මේ පස්සේ උගල් මොකද දෙන්නේ? 9යි x වර්ග + 2x + 1 4යි x වර්ග + 2x + 1 නේ. මේ 4x වර්ග මේ 9x වර්ග සුළු වෙන මොකද්ද? 5x වර්ගයේ ඍණ 18යි ධන 8යි මෙතනයි ඍණ 26x හරිද? ඍණ 18යි 4 2 8යි 18 18යි 26යි 18 8 26යි මෙතන 26යි විභජන ධන 9යි අර්පත්‍ය 4යි සුළුලා යනවා ධන 5 කුඩා වෙනවා මෙතන සාධක වැඩි කවුද එන්නේ? 5x x ඍණ 1 ඍණ 1 නෙවෙයි දන්නවා හරි හරි නේ පොඩ්ඩක් කරන්නේ හරි පාසල් පයිස් කරා බලන්න හරි පුළුවන් එහෙනම් දැන් මොකක්ද තියෙන්නේ දැන් ඉස්සරවගේ නේද පොඩි පොඩි මේකක් තියෙන්නේ ඒතර මේක සංඛ්‍යා රේඛාවට දාගත තුබන් තේරෙනවා මෙතන ගත්තම පහෙන් එක මෙතන ගත්තොත් පහ කියලා ඔබන් තේනවා මේක අතට x අක්ෂය කියලා මේ අසමානතාවය මෙන්න මේ කොටසට ඔයි බබල බලන්න මං p කියලා දුන්නොත් px කියලා දුන්නොත් මෙන්න මේ කොටසට මෙන්න මේ කොටස px කියලා කිව්වොත් හරිද? මෙන්න මේ කොටස px කියලා කිව්වොත් ඔයගොල්ලෝ තේරෙනවා මේ කලාපය තුළ px මොකක්ද? මේ කලාපය තුළ px මොකක්ද? මේ කලාපය තුළ px මොකක්ද? ඔයගොල්ලෝ ගන්න මෙදී පහෙන් එක පහ හතර px අගය ගන්න දෙකම දෙකම මතන 10 මතන වෙන්නේ px මොකක්ද? ඔයගොල්ලෝ ඔබ පේනද? px කියන මේ වර්ගජ ප්‍රකාශනය මෙන්න මේ කලාපය තුන වෙන දැක මේ කලාපය තුන මොකද ධනයි මේ කලාපය තුන මොකද ධනයි මෙතෙන්දී px බිඳුවයි පහින් දැක මෙතෙන්දී px මොකද බිඳුව දැක එහෙම එන්න px නේ px ඍණවන්නේ ධන එක ධන පහෙන් එක සහ පහ අතර වෙයි
දැක අසමානතා අතෘප්ත වන එක්සගේ පරාසය මේක වෙයි දැක ආ දැක ඉතයි දැක කොහෙන් යත අරක දේශික මේක දේශික කතරේ මෙතන දිනා මේ නෑ දේශී වගේ දැක වැඩ අඩුයි තේරෙයි px කියලා කියන්නේ වෙන මෙයා කියන්න බෑ නිකන් අසමානතා අතෘප්ත වන කියලා නේ px කියලා අසන දෙන්නේ px ධනයි px නෑ px ධනයි px ධනවන පරාසය ලබන ඕනේ මෙන්න px ධනවන පරාසය ඒ නිසා ආ ගුණසෙන් අපි හරවන්නේ x මේ විදිය තේරෙනවද ඇඩිය අභිසාරි වෙන්නේ කොහෙද මොදේ අභිසාරි වෙන්නේ කොහෙද අභිසාරි වෙන්නේ මෙහාමනේ ඒ වෙදී මෙතන ආන්නේ නේ අභිසාරි වෙන්නේ මෙහාට එන අපේ මේ ඔය ලියපු ගුණවත් ශ්‍රේණියේ ඔබන් තේරන ඒ ලියුවත් ඔබන්ට එන්නේ එන්ට එක දැම්මත් එනවා 3 8 2 x වෙන එක බෙදීම x ධන 1 2 කියලා ඔබන් තේරන r අපි හොයාගත්ත එකේන ඒ හොයාගත්ත ඒ අගේ සහ හොයාගත්ත r අගේද අරගෙන ගිහිල්ලා මේ අගයන් දෙක දැන් මම පස්සේ මෙන්න මේ සූත්‍රයට අභිසාරි වෙන කරනවා එක්සොලි දැක ඒ බෙදීම ඒ කියන්නේ අභිසාරි මොකක්ද කරනවද ආත ගන්නකොට මේක බාරත් ආර කොකෝ 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 ආර කියන්නේ මේ නා ආරනේ බුදුවන පාටි කරලා උඩවට අපි හෙව්වේ දැක ආර දෙක කුට්ටිය ඒ තරක තමයි මම පස්සේ අතන වෙන ප්‍රකාශ තමයි අභිසාර වෙන තැන. ඒක x වල ලස්සන. හැබැයි ඒකට ගන්න x කොහේ කොහෙද? 5 2 5 4 දැක. තව සිරහට. තේරුම් හාරු තේරුම් මොකද කිව්වේ? පොඩි. පැහැදිලි? අභිසාර නම් ලොකු කොට දෙක ලාන දියන් ලියන්න දෙමල් ලියන්න මම කම්මැලි යන. 3 8 2 වාරයක් x වෙන එක x ධන 1 වර්ගය බෙදීම 1 වෙන 3 8 2 x වෙන එක x ධන එක වෙන එක තමයි අභිසාරය වෙන තමයි දැක ගන්න පුළුවන් x ආගම මේක වලම x ආගම මේක දැන් තේරෙනවද වලම x ආගම මේවා පැහැදිලි හයි කක් කරා තව හරි තේරෙනවා